සරත් වීරසේකර මහත්තයා හැසිරෙන්න ඕන ඉන්නේ මේ නීති ආරක්ෂා කිරීමට මිසක් සරත් වීරසේකර මහත්තයාගේ නීති ක්‍රියාත්මක කරන්න නෙමෙයි. අද මේ ආණ්ඩුව කරන්නේ ගුරුවරුන්ගේ ප්‍රශ්නය විකුණන් කන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව කරන මේ ක්‍රියාකලාපය තුල අද අහිමි වෙලා තියෙන්නේ මේ රටේ දූදරුවන්ගේ අධ්‍යාපනය. මේ ආණ්ඩුවේ මේ පිස්සු කෙලින පිස්සු බල්ලෝ ටික බැඳගත්තේ නැත්නම් මේ ආණ්ඩුවට වෙන්නේ ඉතාමත් බරපතල හානි විඳින්න කියන එක අපි ඉතාමත් ඕනෑකමින් කියනවා. ජනාධිපතිතුමනි, දැන් ඔබතුමා කෙරෙහි බොහොම රටේ බහුතරයක් ජනතාව විශ්වාසය තබමින් ඡන්දය දුන්නා. සරත් වීරසේකර වගේ අමාත්‍යවරුන්ගේ මේ වගේ ප්‍රකාශ නවත්ත ගන්න එහෙම නොවුනොත් 2015 ඔබතුමාගේ සහෝදරයා ගමේ ගියා වගේ තමයි ඔබතුමාට ඇඩ්‍රස් නැතුව අපත් නැතුව ගෙදර යන්න වෙන්නේ කියන එක ඉතාම අවධාරණයෙන් ඔබතුමාට මතක් කරනවා. මේ වගේ තවත් උඹෑ කියන්න උඹෑ කියන තරමටම කම්කරු පන්තිය තවත් එකතු වෙනවා. සරත් වීරසේකර උන්නෑට මම කියනවා පුළුවන් නම් ගිහිල්ලා හාල් මුදලාලිලා එහෙම නැත්නම් බන්ධනාගාරේ අර සිර කරුවන්ගේ ඔළුවට පිස්තෝල තියපු අය එහෙමත් නැත්නම් සුදුලෝණු හොරු එහෙමත් නැත්නම් සීනි හොරු එහෙමත් බැරි නම් මහ බැංකු හොරුවත් අල්ලපන්. උඹලට ඒව කරන්න බැරුව ජෝසප් ස්ටාලින්ලට ගහන්න යනවා නම් මේ සමස්ත වැඩ කරන පන්ති අපි එතන ඉන්නවා. අපි බලාගෙන ඉන්නවා. උඹලා මොකද්ද මේ රට කරේ? මේ රටේ ජාතික දේපල සේරම වික්කා. පුළුවන් නම් මේ දේපල විකුණ අයවල්ලපන්. මම කියනවා මේ ආණ්ඩුවත් එක කවුරුවත්ම නැහැ. පුළුවන් නම් විහිළුවට පොඩි ඡන්දයක් තියලා බලන්න මේ ආණ්ඩුවට මොකද්ද වෙන්නේ කියලා. අතු ගෑවිලා සුද්ධ වෙලා යනවා බඩු සුද්ධ වෙන්න වගේ. මේ අතර ලංකා ගුරු සේවා සංගමය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් පැවසුවේ විවිධ මඩ ප්‍රචාර තුලින් තම වර්ජනය නතර කිරීමේ ආණ්ඩුවේ උත්සාහයක් පවතින බවයි. අපි දන්නවා අපේ විවිධ පෞද්ගලික තොරතුරු සොයමින් තිබෙනවා. අපේ විවිධ පෞද්ගලික තොරතුරු සොයමින් උත්සාහ කරමින් තිබෙනවා. කොතනක හෝ තිබෙනවද මඩක් අවලාදයක් ගන්න. ඉතින් අපි කියනවා ඔබ ඕන තරම් මඩ අවලාද ගන්න. හැබැයි මේ සටනේ අවලාද වලින් මඩ වලින් නතර කරන්න බෑ. ඔබ මේ නිග්‍රහ කරන්න වෙන කාටවත් නෙමෙයි. අපේ රටේ අභිමානවත් ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට අර වීරසේකර පන්නේ හැසිරීම් නම් තියෙන කණෙන් ඇදලා ගුරුවරු විදුහල්පතිවරු දොට්ට දාන්න ඕනේ කියන හැසිරීම් නම් තියෙන ගුරුවරු මේ ගුරුවරු විදුහල්පතිවරු කණෙන් ඇදලා දාලා වෙන අය බඳව ගන්න ඕන වගේ හැසිරීම් නම් තියෙන්නේ ඒ විදියට නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. අද මේ පොලිසිය වුණත් බලන්න පොලිසිය හමුදාව මේ සිල්ලර වැඩවලට පාවිච්චි කරනවා දේශපාලන අරමුණු ඉටු කර ගන්නට. මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා ජනතාවටයි තමුන්නාසගේ වගකීම් තියෙන්නේ. මේ පොලිසියේ ගරුත්වය හමුදාවේ ගරුත්වය රාජ්‍ය සේවයේ ගරුත්වය බාල්දු කරන්න ඉඩ දෙන්න එපා. මට මතක් වෙන්නේ ආනන්දේ හිටපු ශිෂ්‍යයෙක් හැටියට මගේ විදුහල්පතිතුමා දුන්න ඕදනක් මට මතක් වෙනවා. එක්තරා ත්‍යාගි ප්‍රධාන උත්සවයකදී පෙරහුරුවේදී එතුමා කිව්වා අර මට ඉස්සරහෙන් ගිය ළමයා ටිකක් කොන්ද නවල ත්‍යාග ගන්න ලෑස්ති වුණාම පුතා ආනන්දේ දරුව කාටවත් කොන්ද නවන්නේ නැහැ. ඔළුව පොඩ්ඩක් නවල ගරුකලොත් ඇතී කියලා කිව්වා. මෙලෙස ඉන්න පොලිසිය උදවිය කියනවා ඔගොල්ලෝ ජීවත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක. ඒ නිසා කොන්ද කෙලින් තියාගෙන ඔගොල්ලන්ගේ වෘත්තියට ගරුත්වයක් වෙන විදියට කටයුතු කරන්න. මේ අතර දරුතරු සුරකම සංවිධානයේද අද මාධ්‍ය හමුවක් ඇඳපා තිබුණා. අද ගුරු සංවිධානත් ආණ්ඩුවත් එහාට මෙහාට මේ කමාදින නිසා එයින් තැල්ලා තිබෙන්නේ කවුද? මේ රටේ අහිංසක දරුවෝයි. සුදුසුසේකට සුදුසුසන් ලැබිච්ච නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව. මේ ආණ්ඩුවේ යාන්ත්‍රණේ දුරටතාවයන් අද ගොඩක් තිබෙනවා. 60 ලක්ෂයක් මේ ආණ්ඩුවට ඡන්දය දෙනවා බඩේටපත් කරලා. තනි පුද්ගලයෙකුට ඕන තරම් හාල් ටික මෙයා කරගත්තා. ප්‍රකාශයට පත්කොට කොටස් වශයෙන් ගෙවීම ලබා දෙන බව දැනුම් දීලා තියෙනවා සියලු ගුරු සංගමවල. ඒ වගේම සංවෘත සේවාවක් බවට පත්කිරීමට කළ ඉල්ලීමට එකඟ වී තිබෙනවා. අභ්‍යන්තරයේ පවතින පළාත් සභා සහ දෙපාර්තමේන්තුවේ හා විදුහල්වල තියෙන ප්‍රශ්න විසඳීම සඳහා 6 මාසකින් වාර්තා කිරීමට සුවිශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. එම ගුරු ශේත්‍රයේ විදුහල්පති ශේත්‍රයට මාසික දීමනාවක් ලබා දීම එකඟ වී තිබෙනවා. ඉතින් දැන් කොවිඩ් වසංගතයෙන් අපි එළියට එන වෙලාවේ පාසල් අරින්න ඕනේ. තව සති දෙකක් ඇතුළතදී අපි පාසල් 3000ක් විරත කරනවා ලංකාවේ. ඒ වැඩසටහනට පැමිණ කටයුතු කරන්න කියලා සියලු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.